නූතන හෙළයන්ගේ ඇසිදිසි සයිබර් අතික්‍රමණය. රඩියෝ1.ල්කේ අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනු අද 2017 ජූලි මස 27 වනදා බ්‍රහස්පතින්දා දිනය පත්තරපිටු ආරම්භ කරන්න සූදානම්වන්නේ මම ඉන්දික කෝරාලගේ. මුලින්ම ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ශිෂ්‍ය පාඨයටයි අවධානය යොමු කරන්නේ. තෙල් වර්ජනයේ අවසන් ජනපති සමග තවත් සාකච්ඡාවක් අඟහරුවාදා රංජන් කස්තූරි ඉන්දික රාමනායක සමගින් මහින්ද නිශ්ශංක වාර්තා කරනවා. කණිතෙල් පොදු සේවා සංගමය ආරම්භ කර තිබූ වැඩවර්ජනයේ ලබන අඟහරුවාදා නම් පළවෙනිදා දක්වා තාවකාලිකව නතර කිරීමට එම සංගම් නියෝජිතයෝ ඊයේ 26 වෙනිදා රාත්‍රියේ පියවලගත් බව වාර්තා කරනවා. කණිතෙල් පොදු සේවා සංගමයේ නියෝජිතයන් ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති සාකච්ඡාවේදී සුබවාදී තත්වයක් මතු වූ හේයින් වැඩවර්ජනය තාවකාලිකව නතර කළ බවද වෘත්තීය සමිතියේ නියෝජිතයෝ ප්‍රකාශ කරනවා. අතුරු ශිෂ්‍ය පාඨ කීපයකටයි අවධානය යොමු කරන්නේ. රස්සා නැති කරගන්නේ නැතුව වැඩට එන්න ජනපති තෙල් සංස්ථා වර්ජකයන්ට කියයි. රට අස්ථාවර කරන බලවේග වලට හිස නමන්නේ නැහැ. අගමැති ගී මැති සභේදී විශේෂ ප්‍රකාශයක් සිදු කර බව සඳහන් වෙනවා. ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේ ඡායාරූපයක් වාර්තා කරනවා. ජනමාධ්‍ය රන් සම්මානයෙන් පිදු ලැබූ ආකාරය. තෙල් වර්ජනයෙන් මැති සභේ රත් වෙයි. රැස්වීම අදට කල් තබයි. සුජිත් හේවාජුලිගේ ඩයනා උද්‍යංගනී සමගින් වාර්තා කරන්නේ. කයිතෙල් වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීම ඇතුළු එම ශිෂ්‍යයේ ප්‍රශ්න සම්බන්ධයෙන් නැති වූ ගාලගෝට්ටි නිසා කථානායකරු ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුව අද උදේ 10:30 දක්වා කල් තැබීමට පියවරගත් බව සඳහන් වනවා. වර්ජනවලට මුහුණ දෙන්න ආණ්ඩුවට කොන්දපණ නැති කතාවට මාත් එකඟයි. ඇමති රාජිත කියයි රංජන් කස්තූරි වාර්තා කරන්නේ. චාරූපයක් වාර්තා කරනවා ගයන් අමරසේකර. තෙල් දුම්රියේ එන්ජිමට යන්න නොදී සිටින ආකාරය. යුරෝපා සංගමයේ කොටි තහනම දිගටම උසාවි තීන්දුව නොපිළිගනී. හර්ෂණ තුෂාර්ද සිල්වා වාර්තා කරනවා. අර්ජුන් මහේන්ද්‍රන්ගේ ජංගම දුරකථන ලැප්ටොප් කොමිසමට බාර දෙන්න නියෝග. මනොප්‍රිය ගුණසේකර සමගින් රංජන් කටුගම්පොල වාර්තා කරන්නේ. මිලකට අපි අවධානය යොමු කරන සුදන වන්නේ මවබිම පුවත්පතට ඡායාරූපයක් සමග වාර්තා කරනවා. රටම රත් කළ තෙල් මෙහෙයුම පාන්දර 1ට හමුදා බලෑණි 2ක් තෙල් ගබඩාවට ඇතුළු වෙයි. ඉස්සරහ ගේට්ටු වහලා බවුසර හිර කරලා හමුදාව පිටුපස තාප්පෙන් පණී. පරයන්තයේ සේවකයෝ පැයක් ඇතුළත එළියට. ගුවන් යානාවලට තෙල් ගෙනියන දුම්රියත් සේවකයෝ හිර කරති. කොළොන්නාව දෙමට ගොඩ පාර වැසේ තෙල් බෙදා හැරීම හමුදාව අතට. වෘත්තීය සමිති සමාජිකයෝ 16ක් අත්අඩංගුවට ගත් පුවතත් වාර්තා කරනවා. දළදාව වඩම්මන්න ඇතෙක් නැහැ. නැදුන්ගමේ රාජාට අසනීපයි. ඉන්දි රාජාටත් අමාරුයි. වාසනා කතරගම පෙරහැරේ. බැදුම්කර කොමිසමේ කතන්දරය මෙසේ වාර්තා කරනවා. රවි ඊයෙත් ඇවිත් නැහැ. අර්ජුන මහේන්ද්‍රන්ගේ ෆෝන් ලැප්ටොප් වහාම බාර දෙන්න නියෝග. ඇලෝසියස් බාර දීලා තියෙන්නේ ළඟදි පාවිච්චි කරපුවා විතරයි යනුවෙන් වාර්තා කරනවා. පළාත් සභා ඡන්ද 1ට අද නොවේ හෙට දෙනගම ධම්මික රණවීර වාර්තා කරන්නේ. අලින් 15ක් මුදා හරින්න අධිකරණයෙන් නියෝග. KS උදේකුමාර් වාර්තා කරනවා. අධිකරණ නියෝග මත වනජීවි දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින අලි ඇතුන් 15 දෙනෙකු මහනුවර දළදා පෙරහැර සඳහා දැඩි කොන්දේසි සහිතව ඔවුන්ගේ හිමිකරුවන් වෙත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බවයි වාර්තා කරන්නේ. රවීට හොරා යන නම හැර වෙනත් නමක් නැහැ. කොමිසම මගහැරියේ චෝදනාවලින් ගැලවෙන්න. අනුරාධා හේරත් වාර්තා කරන්නේ. ඇමති රවි කරුණායක බැදුම්කර කොමිසම මගහැරිය හුට එල්ල වී ඇති බරපතල දූෂණ චෝදනාවලින් ගැලවීමටයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරනවා. රවි ආණ්ඩුවට ඇති කළ කළු පැල්ලම ඉවත් කළ යුත්තේ ඔහුමයි. අමාත්‍ය රාජිත සේනරත්න කරන ප්‍රකාශය. වෘත්තීය සමිති ප්‍රශ්න ගැන මහින්ද ට්වීට් කරයි. ක්‍රිෂාන් පතිරත් ජයසූරිය වාර්තා කරනවා. හම්බන්තොට වරාය ගිවිසුම සභාගත කරයි. දයා පෙරේරා සමගින් ජේටි ද සිල්වා වාර්තා කරන්නේ. මිලඟට අපි අවධානය යොමු කරනවා දිවයින පුවත්පතට. ඡායාරූප සමගින් ප්‍රධාන ශිෂ්‍ය පාඨය වාර්තා කරන්නේ. ජනපති වෘත්තීය සමිති සාකච්ඡාවෙන් පසු තෙල් වර්ජනයතාවකාලිකව නවති. සමන් ගමගේ ඇතුළු පිරිසක් වාර්තා කරනවා.
පවතින ගැටලුවට ධනාත්මක විසඳුම් සොයාගත හැකියි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දීම නිසා කයතෙල් සංස්ථා සේවක වර්ජනතාව කාලිකව අත්විඳීමට තීරණය කළ බව කයතෙල් ඒකාබද්ධ වෘත්තීය සමිතිය එකමුතුවේ කැඳවුම්කරු බීජේ කරුණානායක මහතා ඊයේ රාත්‍රියේදී වෙන්ට කළ ප්‍රකාශයයි සේ වාර්තා කරන්නේ. කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ දීපිට සේවක විරෝධතාවයේ නිරතව සිටින ආකාරය නිෂාන් එස් ප්‍රියන්ත චාරුපයකින් වාර්තා කරනවා. සේවකයන්ට මැර ප්‍රහාරය එල්ල වූ ආකාරයත් එසේ වාර්තා කරනවා. තෙල් සේවකයන්ට මැර ප්‍රහාරය යන ශීර්ෂ යටතේ ත්‍රිවිධ හමුදාව කොළොන්නාවට මැති සභයත් උණුසුම් සභාව පැතුනකට පෙර අවසන් වූ බව අජිත් අල්හකෝන් තුෂන් සුභසිංහ වාර්තා කරනවා. කලාකාරී වූ තෙල් සේවකයෝ 16ක් දැලේ යනුවෙන් හේමන්ත රන්දුණු වාර්තා කරනවා. මහයිලුප්පල්ලම බංගලාදේශයට බදු දෙයි තිස්ස ගුණතිලක වාර්තා කරන්නේ. මහයිලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ ආයතනය බංගලාදේශයේ පෞද්ගලික සමාගමකට වසර 150කට බදු දීමට රජය සැලසුම් කර ඇති බව වාර්තා වනවා. යුරෝපා සංගමයේ කොටි තහනම ඉවත් කරයි. කීර්ති වර්ණකුල සූර්ය සහ චතුර පමුණුව වාර්තා කරන්නේ. යුරෝපා සංගමයේ ඉහළ අධිකරණය මගින් කොටි සංවිධානය වෙත පනවා තිබූ තහනම ඉවත් කර ඇත. මෙම අධිකරණය කොටි සංවිධානයට පනවා තිබූ තහනම ඉවත් කළද හමාස් සංවිධානයේ තහනම ඉවත් කර නැත. යුරෝපා අධිකරණය මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ දිනේ වන අතර යුරෝපා සංගමය LTTE තහනම් කළේ 2006 වසරේදීය. 2009දී කොටි සංවිධානය හමුදාමය අතින් පරාජය වීම නිසා මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන බවයි සඳහන් වන්නේ. මින්පසු බැඳුම් කර නිකුත් කිරීම වෙන්දේසියෙන් පමණයි මසකට වරක් යනුවෙන් නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා ප්‍රකාශ කරනවා. රනිල් ධර්මසේන වාර්තා කරන්නේ. නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මෙහෙයුම් වියදම් සඳහා රජයෙන් මසකට කෝටි 20ක්. රනිල් ධර්මසේන වාර්තා කරන්නේ. රජය වෙත පවරාගත් මාළඹී නිවිල් ප්‍රනාන්දු රෝහලේ මෙහෙයුම් වියදම් සඳහා මසකට රුපියල් කෝටි 20 බැගින් රජයේ ප්‍රතිපාදන සැලසීමට ඇමති මණ්ඩලය තීරණය කර ඇති බව සඳහන් වනවා. මිලකට අපි අවධානය යොමු කරනවා ලක් බිම්පුවත් පතර ප්‍රධාන ශිෂ්‍ය පාඨය වන්නේ තෙල් සටන අඩපණයි හමුදාව තෙල් බෙදයි වර්ජනය අත්හිටුවයි යනුවෙන් පානුක රාජපක්ෂ ප්‍රසාදිකා ජයවර්ධන වාර්තා කරනවා. විභාග වංචා වැළැක්වීමට නිලධාරීන් 11,000කට උපදෙස් වෑතුරි ගීගනරච්චි වාර්තා කරන්නේ. අපොස උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග වංචා වැළැක්වීමේ උපදෙස් සම්මන්ත්‍රණ දිවයිනපුරා අධ්‍යාපන ස්ථාන 38කදී මේ දිනවල ක්‍රියාත්මක කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. ආණ්ඩුවට හා රවීට විශ්වාසභංග දෙකක් ජයසූරිය උඩුකුඹුර වාර්තා කරන්නේ. මහා බැංකුවේ බැඳුම් කර වංචාව පිළිබඳව මේ වන විට හිලිදරව් වී ඇති කරුණු අනුව චෝදනාව සත්‍යයක් බව පැහැදිලි බවින් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙනීමට ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු කරගෙන යන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා. මේ ප්‍රවෘත්තිය සමගින් අද පත්තර පිටුවෙන් සමුගන්නයි සූදානවන්නේ. රැඳී සිටියාට බොහොමත්ම ස්තුතියි. සූදායක සුන්දර දිනයක් ප්‍රාර්ථනා කරනවා මම ඉන්දික කෝරාලගේ. ආයුබෝවන්. එළය පුබුදන රේඩියෝ කාහල නද රේඩියෝ 1.lk.